ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකි වුණා. හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්න. මේදී විශේෂත්වයක් වන්නේ මේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය මේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ප්‍රමාණයක් අපි එකවර අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ අයිස් කියන මද්‍රව්‍ය මෙවැනි විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන නැහැ. පසුගිය මාස 14 තුළ හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1162ක්, ඒ වගේම විදේශ රටක සිට පැමිණෙන ගංජා නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. යාත්‍රාවේ ඉඳලා සියලුම පුද්ගලයන් අපි 16 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. අපි පැහැදිලිවම දන්නවා ඔවුන් විදේශිකයන් කියන එක. ඊට අමතරව මේ යාත්‍රා සඳහා ගොඩබිම සිට ගිය යාත්‍රාවත් අපි අත්අඩංගුවට අරන් තිනවා. ලංකාවේ යාත්‍රා මේ මද්‍රව්‍ය ජාරමේ තියෙනවා ජාල තුනක්. එකක් තමයි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ජාලය, දෙවෙනි එක අපේ ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන ජාලය, තුන්වෙනි එක රට තුල ක්‍රියාත්මක වන ජාලය. ඉතින් මේ ඉතා සාර්ථක මෙහෙම තුලින් අපිට පුළුවන් වුණා මේ ජාලයන් තුනේම යම් යම් කොටස් හඳුන ගන්න. ශ්‍රී ලංකා නායක හමුදාව ඉතා දක්ෂ ලෙස දෙවන යාත්‍රාව අතනන ගන්න ඔවුන්ගේ බුද්ධිආශය මෙහෙවල මේ ක්‍රියා කළා. ඉතින් ඒක අපි විශේෂයෙන් කලන්න ඕන. ඒ නිසා අපි මෙතනදී ඉදිරියේදී අපේ මෙහෙයුම් වලට මේ ආකාරයට කරගෙන යනවා.